හරි හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කෝලෙජ් එකේ ඉගෙන ගන්න මගේ නමේ ශ්‍රේණිය දුල පුතාලා තමයි අදත් කොලිතු අපසයට එකතු වෙලා ඉන්නේ හරි පුතේ එහෙනම් අපි වැඩ ටික පටන් ගමු මුලින්ම කියන්න ඕන මේ අපිට 9 වසරේ වැඩ ටික පටන් ගන්න කාලය තියෙනවා නමුත් මම ගුරුවරයෙක් විදියට ඔයාලගේ ගත්ත වගකීම 8 වසරෙනුත් මම තව කළලා දීලා තමයි මම ඔබ 9 වසරට මගේ පන්ති වලට මඳව ගන්නෙ හේතුව තමයි පුතේ මම අයිලන්ඩ් කොලෙජ් එක ගැන දුරට මම දන්නවා 8 වසරේ දේවල් දැන් කරන්නේ නැහැ ඔයාලට නමුත් මම කරන්නේ ඔයාලගේ අවසාන වාර විභාගයේ ටාගට් කරගන්න එක තමයි මගේ තියෙන එකම ටාගට් එක. ඉතින් ඒක නිසා ඒක හදා ගන්න ඕන නිසා තමයි මම ඔයාලට 8 වසරේ පාඩම් ටික කරන්නේ. ඉතින් අත්‍තරම තාපන තියෙන පාඩම් පුංචි සංඛ්‍යාවක්. තා පාඩම් දෙකක් වගේ තියෙන මට මතකෙ ඉවර කරන්න. ඉතින් ඒකත් ඉවර කරලා දාලා අපි 9 වසරට යමු. කිසි ප්‍රශ්නයක් නැහැ තව නේද? හරි. එහෙනම් අපි වැඩ ටික පටන් ගමු. පෙළ ගන්න සියලු දෙනාම අච්ච පොතේ සර්විස් ක්‍රින්ජ් එකක් දාන්නම්. හරි. පෙළ ගන්න අච්ච පොතේ 147 වෙනි පිටුව. අපි ගිය සතියේ අපේ වැඩ ටික පටන් අරගෙන අපි කතා කරේ පුතේ මෙතනින් නතර කරේ අපි. ඉතින් සිරුවර් දිනම් කියන ළමා දිනයේ කියන මාතෘකාව යටතේ තියෙන පාඩම තමයි අපි කතා කරේ. ඉතින් අපෙන් අපේ වැඩ ටික පටන් අරගෙන අපි මේක සම්බන්ධව කතා කරා ෂේප් පාඩුව වන්ඩ්‍රාම්. ඉතින් ඊටාත්ම වැදගත් වූ පාඩමක් අපි ලස්සනට වැඩ ටික කරගමු. හරි. බලන්න ක්‍රියාකාරකම් අංක 2. ක්‍රියාකාරකම් අංක 2. බලන්න හරි අවබෝධයෙන් ෂේප් පාඩු රණ්ඩාම් කරත්තමහ විඩේ එළදුවෝම් කරුක්කම පුතේ කරුක්කම කියනවා පුතේ කෙටි නැත්තම් දිග අඩු කියන අර්ථය කරුක්කමහ විඩේ එළදුවෝම් ලියාගමු කෙටි පිළිතුරු ලියමු ලියාගන්න ඉන්ස්ට්‍රක්ෂන් එකේ තේරුම කෙටි පිළිතුරු ලියමු අපි පොඩ්ඩක් වැඩ ටික කරලා පස්සේ කතා කරමු හේතුව තමයි ඔයාලා දැනුවත් කරන්න පුංචි දෙයක් තියෙනවා ඉතින් සර් ඒකත් දැනුවත් කරන්න ඕන ඉතින් ඒ ටික දැනුවත් කරන්න වැඩ ටික පොඩ්ඩක් කරගෙන ලියාගන්න කරුක්කමහ විඩේ එළදුවෝම් කෙටි පිළිතුරු ලියමු කෙටි පිළිතුරු ලියමු කෙටි පිළිතුරු ලියමු හරි බලන්න පළවෙනි එක පුතේ ඉච් සේවි හරි අවබෝධයෙන් ඉච් සේවි එන්ද විලා පත්‍රියදු ඉත් සේවි එන්ද විලා පත්‍රියදු ලියාගමු මේ ප්‍රවෘත්තිය කුමන උත්සවයක් ගැනද මේ ප්‍රවෘත්තිය කුමන උත්සවයක් ගැනද පළවෙනි ප්‍රශ්නේ තේරුම ලියාගන්න පළවෙනි ප්‍රශ්නය මේ උත්සවය සොරි මේ ප්‍රවෘත්තිය කුමන උත්සවයක් ගැනද 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 මේ උත්සවය කුමන ප්‍රවෘත්තියක් ගැනද හරි දෙවෙනි ප්‍රශ්නය බලමු අපි බලමු පිළිතුරු ටික පසුව ඉව්විලා එංගු කොණ්ඩාරපත්තු ලියාගන්න මේ උත්සවය පර්මලේසි මේ උත්සවය එංගු කොණ්ඩාරපත්තු පැවැත් වූයේ කොහේද මේ උත්සවය පැවැත් වූයේ කොහෙද 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 මේ උත්සවය පැවැත් වූයේ කොහේද මේ උත්සවය පැවැත් වූයේ කොහේද හරි අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය
ඉව්විලාවුක්කු තලයිමේ තාංගියවර්යාර් බලන පුතේ ඉව්විලාවුක්කු මේ උත්සවයට ලියාගමු තේරුම තුන්වෙනි ප්‍රශ්නේ මේ උත්සවයට මේ උත්සවයට මේ උත්සවයට මේ උත්සවයට තලයිමේ තාංගියවරයා ප්‍රධානත්වයේ ඉසිලුවේ කවුද? මේ උත්සවයට ප්‍රධානත්වයේ ඉසිලුවේ කවුද? මේ උත්සවයට ප්‍රධානත්වයේ ඉසිලුවේ කවුද? මේ උත්සවයට ප්‍රධානත්වයේ ඉසිලුවේ කවුද? තුන්වෙනි ප්‍රශ්නය මේ උත්සවයට ප්‍රධානත්වයේ ඉසිලුවේ කවුද? හරි. ඔන්න ලස්සන වැඩක් කරන්න හදන්නේ හොඳට බලා ගන්න. පළවෙනි එක. දැන් අපි මේ වෙලාවෙන් පිළිතුරු ටික ලියාගමු. එතකොට ලේසියිනේ. මෙම ප්‍රවෘත්තිය කුමන උත්සවයක් ගැනද? බලන්නකො මොකක් ගැනද දින්නේ? සිරුවර් දිනම් පැට්‍රියදු. ලියාගන්න හරි අවබෝධයෙන් පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු පුතේ සර් කියන්නම් කොහොමද ලියන්න ඕන කියලා. මේ මාත්‍රිකාව මේ විදිහටම ලියන්නකො මෙතනින්. මාත්‍රිකාව මේ විදිහටම ලියලා එතන අවසානයට අපි එකතු කරනවා මෙන්න මේ පට්‍රියදු කියන කොටස. මේක ගේන්න අවසානයට. අන්න හරි ලේසි. කරන්න බලන්න වැඩේ. ඔන්න ඉතාමත් සරලව කියලා දුන්න වැඩේ. මාත්‍රිකාව අරගත්ත මාත්‍රිකාව අරගෙන අපි මාත්‍රු මොකද කරන්නේ? කවුද අපේ මේ තිහාරා සහ නිහාරා? නිහාරා වැඩ කරනවද? ඒත් අධ්‍යයනින් නැතුව ඒක හදාගත්තා. දැන් හරිද? දැන් හරිද? මොකද මේ වැඩ කරන්න තෝ දඟලන්න ඉගෙන දෙන්නත්. අධ්‍යයන නැතුව ගියා සර්. හරි එහෙනම් හරි. හරි වැඩේ පටන් ගන්න පුතේ. මං ඒ බැලුව මොකද මේ වැඩ කරන්න තෝ දඟලන්න කියලා. හරි. පළවෙනි එකට පිළිතුර ලබා ගන්න හිමයි පුතේ. තාමත්ම සරලයි. බලන්නකෝ ගන්න විදිය. සායිමත් වෙන්නන්නම්කෝ. ප්‍රශ්නේ අහන්නේ මේ ප්‍රවෘත්තිය කුමන උත්සවයක් ගැනද කියලා. කුමන උත්සවයක් ගැනද කියලා. අපි ඒකේ මාතෘකාව අරගෙන මෙතනින් ලියලා අපි ඒකේ අගට එකතු කරනවා මේ අග තියෙන කැල්ල. පත්‍රියදු ලෝක ළමා දින යක් ගැන ලේසි. නැත්තම් ඕන්නම් අපිට මේ විලා කියන කැලලක් මෙතනට එකතු කරලාම ලියන්න පුළුවන්. හරිම ලේසි. සිරුවර් දින සෝරි සිරුවර් දිනම් විලාපත්‍රි ලෝක ළමා දින උත්සවයක් ගැන ලේසි. හත් බලමු අපි දෙවෙනි එක. ඉව් විලා එංගු කොණ්ඩාඩපත්තු මේ උත්සවය කොහේ දහනවා පැවැත්තුනේ? හරිම ලේසි. බලන්නකො ඔන්නේ තියෙන්නේ. බලන්න කණ්ඩි විග්නේශ්වරා විද්‍යාලය තිල්. හරිම නියමයි පට්ට නියමයි. බලන්නකො බලන් කඩන්ද ඔක්තෝබර් මුදලාම් 30දී කණ්ඩි විග්නේශ්වරා විද්‍යාලයේ සිරුවර් දින විලා නඩේ පෙට්‍රදු. හරිම ලේසි. කොහොමද පැවැත්ලා දෙන්නේ? මහනුවර විග්නේශ්වරා විද්‍යාලය. ඕක තමයි එන්න ඕන දෙවෙනි එකට පිළිතුර. තුන්වෙනි එක ඉව් විලාවුකු තලයිමේ තාංගියවරයාර් මේ උත්සවයට ප්‍රධානත්වයේ ඉසිලුවේ කවුද? හරිම නියමයි මේ තියෙන්නේ. අධිපර් ශ්‍රීධරන්. ලේසි. ව්‍යාකරණක් ගාලා ප්‍රශ්න තුනට පිළිතුරු. කොහොමද ලේසි? හරිම ලේසි. වැඩේ කරන්න ලස්සනට. ඔයදීන්නේ මංගල පිළිතුරු ටික ලියන්න. පිළිතුරු ටික ලියලා හෑන්ඩ් රේස් එක දාන්න පුතේ. හරි අවබෝධයි. ලස්සට වැඩ කරන්න. කලබල නැහැ අපිට දැන්. කාලේ තියෙනවා හොඳටම. උපරිම ප්‍රයෝජනය ගමු අපි ඒකේ. 9 වසරේ අපි පාඩමක් ඉවර කරලා තියෙන්නේ. තා අපිට තියෙන්නේ පාඩම් සෝරි පළවෙනි වාර ප්‍රතාලේ අපිට තා පාඩම් 3යි කතා කරන්න. ඉතින් අපි ඒ තුන කතා කරමු. බයිට් ලිපා. ස්කෝලේ යද්දී ඔයාලා පාඩම් දෙකක් විතර ඉවර කරලා තමයි යවන්නේ. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. අපිට ලස්සනට වැඩ ටික කරගන්න හොඳටම කාලය තියෙනවා. මම ඔයාලගේ ටයිම් එක හොඳටම බැලන්ස් කරලා තියෙන්නේ. ඉතින් අනිත් දේ තමයි දැන් ඔයාලව දැනුවත් කරાવી. දැන් ගොඩක් දෙමාපියෝ මගින් මගින් ඉල්ලපු දෙයක් තමයි කොඩිටුවක් උස අපේ දරුවන්ට පාඩම් ටික, ඒ කියන්නේ විෂය නිර්දේශ ඒ විදියට කරගෙන යද්දී අපේ දූල පුතාලට දෙමළ භාෂාවේ වැඩිදුර උගන්වන්න පුළුවන් පන් පුළුවන් නම් අපිට පැය දෙකක හරි පැය එකමාරක හරි නැත්නම් පැයක හරි ක්ලාස් එකක් දාලා දෙන්න කියලා මගින් ඉල්ලපු දෙයක්. ඉතින් මම ඒක ගැන පොඩ්ඩක් හිතලා මම ආයතනයට පුංචි
අදහසක් දුන්නා අපි දෙමළ කෝස් එකක් කරමු කියලා. ඉතින් ඒ දෙමළ කෝස් එක අපි මාර්තු මාසෙ පටන් ගන්නවා. ඒ කියන්නේ මාර්තු පළවෙනි සතිය අපි මේ කෝස් එක පටන් ගන්නවා පුතේ. දෙමළ භාෂාව ඉගෙන ගන්න කැමති දෙමළ භාෂාව සම්බන්ධව මුල ඉඳන්ම අපි කතා කරන්න පටන් ගන්නවා ගැඹුරෙන්. ඒ කියන්නේ විෂය නිර්දේශයට එහා ගිහිල්ලා උසස් ඇඩ්වාන්ස් තැනකට අපි ගොඩාක් කතා කරන්න හිතන් ඉන්නවා මාස හතරක කෝස් එකක් විදියට. ඉතින් සර්ටිෆිකේට් එකක් දෙනවා අවසානයේදී. ඉතින් ඒක සම්බන්ධව ආයතනයෙන් දැනුවත් කරයි. ඉතින් මම ඊට කලින් පොඩ්ඩක් කිව්වේ හේතුව තමයි මම ළමයි 100ක් විතරයි මම ඒකට ජොයින් කරගන්න හිතලා තියෙන්නේ. ළමයි 100යි. ඉතින් ඔය ළමයි 100න් දැන් මම බ්‍රහස්පතින්ද පන්තියේ ග්‍රේඩ් 6 එකේ කිව්වෙත් නෑ. ග්‍රේඩ් 7 එකේ මම ඊයේ කිව්වා. බ්‍රහස්පතින්ද ග්‍රේඩ් 8 එක තිබ්බා. එදත් එදායි ඊ එදා ග්‍රේ 8 වසරේ පන්තියේ 7 වසරේ පන්තියේ මම කිව්වට පස්සේ එතනින්ම ළමයි 70ක් පිරුණා. හරිද? ඒ කියන්නේ ළමයි 70ක්ම රෙජිස්ටර් වෙලා තියෙනවා කෝස් එකට. දැනට. ඒ කියන්නේ තාම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මොකුත්ම හොදා. ඉතින් ඔන්න ඕකයි තත්ත්වය. ඉතින් ඒක නිසා කෝස් එකට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉක්මනටම ලියාපදිංචි වෙන්න ඕනේ. ඉක්මනටම ලියාපදිංචි වෙන්න ඕන ආයතනෙන් දැනුවත් කරගමන් අනිවාර්යම ලියාපදිංචි වෙන්න පුතේ ළමයි 100ක ප්‍රමාණයක් වගේ ගන්න හේතුව තමයි දරුවන්ගේ දෙමළ උච්චාරණය හදන්න තියෙනවා දරුවන්ගේ ස්පෝකන් පැත්ත චෙක් කරන්න තියෙනවා දරුවන්ගේ වැඩ ටික ඔක්කොම චෙක් කරනවා ඔයාලගේ වොයිස් රෙකෝඩ්ස් දෙන්නගෙන ඔයාලගේ වීඩියෝස් දෙන්නගෙන දෙමළ කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ හැම දෙයක්ම මෙහාට වීඩියෝස් දෙන්නගෙන නැත්නම් අපි වොයිස් රෙකෝඩ්ස් දෙන්නගෙන ෆොටෝස් දෙන්නගෙන හැම දෙයක්ම චෙක් කරනවා ඉතින් කෝස් එකක් කියලා ගැනීම වගකීමක් මාස හතරක ඉතින් ඒකට මම ළමයි 100ක් විතරයි ගන්න ඉතින් දැන් තමයි ළමයි 70ක් 72ක් 73ක් පිරීලා ඉවරයි ඉතින් තා පුංචි සංඛ්‍යාවක් තියෙන ඉතින් 6 වසරේ පන්ති කියන්නේත් නැතුව ඔය පන්ති දෙකක විතරක්. ඉතින් ඔයාලත් කැමති නම්, කියන්නේ මේ බල කිරීමක් නැහැ කිසිම මේ පන්තිය කොහොමත් සිලබස් එක යනවා. ඊට අමතරව අර ඇඩ්වාන්ස් පැත්ත, උසස් තැමිල්, ඇඩ්වාන්ස් තැමිල් පැත්ත හදාගන්න කැමති අය ඉන්නවනේ ගොඩක් මෙතන. සර් ඒක ගොඩාක් වැඩිදුර ඉගෙන ගන්න කැමති අය ඉන්නවා. ඉතින් ඒ දෙමාපියන්ගේ ඉල්ලීමකට තමයි ඒක ඇත්තටම තියෙන කාර්ය බහුලත්වයක් එක්ක මම මේ ටයිම් එක දීලා තියෙන අපේ දූල පුතාලට. ඉතින් ඒක ප්‍රයෝජනයක් ගන්න කැමති දූල පුතාල ඉන්නනම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා වැඩේ කරගන්න බලන්න. තාමත් වටිනවා. තව ළමයි 25කට වගේ තමයි ඉඳ ඇත්තේ මං හිතන්නේ. එහෙම වුණොත් දැන් කවුන්සර්ගෙන් කසුන්සර් මට කියනවා කණ්ඩායම් දෙකකටවත් කරමු කියලා. ඉතින් ඒක අනිත් ප්‍රශ්නේ. ඉතින් මේ අර පෞද්ගලික අවධානය වැඩිපුර දෙන්න ඕන නිසා තමයි මම ළමයි 100ක් වගේ මන්දව ගන්න. ඒක නිසා පුතේ මං කළා අනිවාර්යයෙන්ම පළවෙනි කණ්ඩායම විදියට තමයි මම ඒක පටන් ගන්නෙ. ඉතින් ඊට පස්සේ ඒ බැජ් එක අවසානයේ කවුට් වුණාට පස්සේ ඒ බැජ් එකට මම පටන් ගන්නවා ස්පෝකන් තැමිල් නයිට් ක්ලාස් එකක්. ඒ කියන්නේ රාත්‍රී කතන දෙමළ පන්තියක්. ඉතින් ඒ ඔක්කොම හදාගන්න ඔබට හොඳ අවස්ථාවක් දීලා තියෙනවා පොඩි ප්‍රොෆෙසර්. ඉතින් අපි ලස්සන වැඩක් කරමු. හරි. ඉක්මන් කරලා ලියලා හෑන්ඩ් රේස් එක දාන්න. ලියලා හෑන්ඩ් රේස් එක දාන්න. මම පුංචි දෙයක් අහන්නද? කෝස් එකට සම්බන්ධ වෙන කැමති ළමයි ඉන්නවා නම් පොඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. පොන්චි කොහේම දෙමාපියන්ගෙන් අහලා අදහසක් තියෙන අය. පුංචි හරි අදහසක් තියෙන අය පොඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. පොඩි හරි අදහසක් තියෙන අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. නේ නේ කිසි බලකිරීමක් නැහැ. වැඩිදුර දෙමළ ඉගෙන ගන්න කැමති අය ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. හොඳයි. හොඳයි හොඳයි පුතේ හරි 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 හොඳයි. ඒ කෝස් එකේ කිසිම දෙයක් අපි පොත්වල ලියවන්නේ නැහැ. ඔක්කොම රුද්ද නිබන්ධන ලබා දෙන ටියුට් එකේ තමයි හැම දෙයක්ම ලියා ගන්න වෙන්නේ. ඉතින් මේ වෙද්දි අපි මාස හතරට ගැලපෙන විදිහට පොඩි ටොක්ස් ඔක්කොම ඔයාලගේ සිලබස් එකේ තන ගැලපලි කරයි ඇඩ්වාන්ස් පැත්තේ. ඉතින් දෙමළ අක්ෂර මාලාව ඉදන් අපි පටන් ගන්නවා වැඩ ටික. දෙමළ අක්ෂර මාලාව තාමත්ම වෙනස් විදිහට තමයි අපි උසස් විදිහට කතා කරන්නේ ඇඩ්වාන්ස් පැත්තෙන් යද්දි. ඉතින් ඔයාලගේ දෙමළ අක්ෂර මාලාවේ වගේ නෙවෙයි ඇඩ්වාන්ස් වලට යද්දි සරත්තව කොටස් වලට බෙදෙනවා, ව්‍යංජනත්තව කොටස් වලට බෙදෙනවා. හරිම නියමයි ලස්සන වැඩ ටික. ඒ වගේම තමයි පිල්ලම් භාවිතය සම්බන්ධව තාමත්ම ලස්සනට දික් 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 ඇදේ කෙටි 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 ඇදේ කියලා ලස්සනට හිනාහු දෙමළ ඉගරාෂන්ට පුළුවන්. ඉතින් ඕකයි ලස්සනට වැඩ කරමු. නිමයි මේ බලමු. ඉතින් අනිවාර්යෙන් දැනුවත් කරගමන් ඉක්මනටම ලියාපදිංචි වෙන ළමයි 100ක් වගේ පුංචි ප්‍රමාණයක් ගන්න. ඒකයි හොඳද? මම කලින් දැනුවත් කරා අන්තිමට සර්ට කෝල් දෙන්න එපා. අනේ සර් නැත්නම් දෙමාපියෝ එහෙමනේ. අනේ සර් අපේ දරුවත් අපේ දරුව හරි ගන්නද එහෙමයි කියන්නේ. අනේ සර් අපේ පුතා හරි ගන්න පන්තියට නැත්නම් අපේ දුව හරි ගන්න එහෙමයි කියන්නේ. ඉතින් එහෙම මම කිසිම හිවිල්ලක් හොයන්නේ නැහැ. ඒක නිසා
අනිවාර්යයෙන්ම ඉක්මනට රෙජිස්ට්‍රේෂන් වෙන්න කිව්වා ගමන්ම හරි අපි එහෙනම් අපේ වැඩේට යමු ඉවරයි නේද වැඩේ කතා කරලා ඉවරයි ඔයාලට හරි ඔන්න ඔයාලා කලින් දැනුවත් කරලා තියෙන්නේ අන්තිමට නෑ කියන්න එපා කිව්වේ හරි අර්ධනල පන්ති දෙකකින් ළමයි 70ක් මේ වෙද්දි පිළිලා ඉවරයි ඒ නිසා ඔයාලා ඉක්මනටම රෙජිස්ට්‍රේෂන් වෙන රෙජිස්ට්‍රේෂන් වෙන කියන දවසට හරි අපි වැඩේ පටන් ගමු ඉතුරු ටික බලන්න ක්‍රියාකාරකම් අංක 3 කුලුවාහ ඉනේවෝම් හරි අවබෝධයෙන් එංගල් පාඩශාලයේ නඩේපෙක්ට සිරුවර් දින විලාපට කලන්දුරයියාඩුවෝම් කුළු නිලයියෙන් මුන් වෙයිපෝම් ලියා ගන්න කණ්ඩායම් වශයෙන් එකතු වෙමු කණ්ඩායම් වශයෙන් එකතු වෙමු කණ්ඩායම් වශයෙන් එකතු වෙමු කණ්ඩායම් වශයෙන් එකතු වෙමු எங்கள் பாடசாலையில் நடைபெற்ற எங்கள் அப்பே பாசலே அப்பே பாசலே தவத் நடைபெற்ற தவத் புனு அப்பே பாசலே தவத் புனு தவத் புனு லமாதின උත්සවය ගැන ළමා දින උත්සවය ගැන ළමා දින උත්සවය ගැන ළමා දින උත්සවය ගැන සාකච්ඡා කරමු ළමා දින උත්සවය ගැන සාකච්ඡා කරමු ළමා දින උත්සවය ගැන සාකච්ඡා කරමු කුළු නිලයේ මුනිවෙයිපෝම් කණ්ඩායම නිලයේ මුනිවෙයිපෝම් කණ්ඩායම වශයෙන් මුනිවෙයිපෝම් ඉදිරිපත් කරමු කණ්ඩායම වශයෙන් 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 ඉදිරිපත් කරමු හරි බලමු අපි ඊළඟ බලන්න ක්‍රියාකාරකම් අංක 4 ඒ කියන්නේ ලේසි යෝග ඒ කියන්නේ පුතේ ඔයාලගේ ඉස්කෝලේ පැවැත්වෙච්ච ළමා දින උත්සවයක් ගැන සාකච්ඡා කරන්න තියෙන ඉතින් ඕ ලේසි ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් මෙතන බලන්නකො මේක දීලා තියෙන්නේ කණ්ඩි විග්නේශරා විද්‍යාලයේ තියෙන නඩේපෙට්ට සිරුවර්ධින පත්‍රික ඒ කියන්නේ මහනුවර විග්නේශ්වර විද්‍යාලයේ පැවැත්වෙච්ච ළමා දින උත්සවයක් ගැන තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලගේ අවුරු ළමා දින උත්සව ඕන තරම් තියෙනවනේ ඉස්කෝලේ මතකද? ආ ඉතින් අපේ පාසලටත් ඔය පැවැත්වෙනවා. ඉතින් ඒක නිසා ඔය හරිම ලේසි. හරිම පහසු. ඉතින් හිතන්න යන්න එපා වැඩි. වලමත් ක්‍රියාකාරකම් අංක 40. ආමත්ම ලේසි. හරි බලමු. உங்கள் பாடசாலையில் நடைபெறவுள்ள சிறுவர் தின நிகழ்வுக்கு பின்வரும் அழைப்பிதழை பூரணப்படுத்துவோம் ஹர்மலேசி இல்லையா கண்ணு ஒபே பாசலே ஹரி அவபோதிங் ஒபே பாசலே ஒபே பாசலே ஒபே பாசலே நடைபெறவுள்ள පැවැත්වීමට තිබෙන ඔබේ පාසලේ පැවැත්වීමට තිබෙන ඔබේ පාසලේ පැවැත්වීමට තිබෙන පැවැත්වීමට තිබෙන සිරුවර්තින නිහල්වුක්කු ළමා දින හරි අවබෝධෙන් ළමා දින නිහල්වුක්කු වැඩසටහනට ළමා දින
වැඩසටහනට ළමා දින වැඩසටහනට ළමා දින වැඩසටහනට පහත සඳහන් පින්වරු අලයි පිදලේ පූරණ පඩුතුවෝම් පහත සඳහන් ආරාධනා පත්‍රය සම්පූර්ණ කරමු අලෙයිපිදලෙයි මලේසි පුතේ අලෙයිපිදලෙයි ආරාධනා පත්‍රය අලෙයිපිදලෙයි ආරාධනා පත්‍රය පූර්ණපඩුතුවෝම් සම්පූර්ණ කරමු ආරාධනා පත්‍රය සම්පූර්ණ කරමු මලේසි සම්පූර්ණ කරමු සම්පූර්ණ කරමු සම්පූර්ණ කරමු හරි හරිම ලේසි දැන් ඔයාලට මෙහෙමයි ඔයාලට ඕන නම් යොදා ගන්න පුළුවන් ඔයාලගේ පාසලේ නම යෝ මේවා යොදා ගන්න පුළුවන් නමුත් ඉතාමත්ව සරල වෙන විදියට සර් මෙන්න මේකෙන් මෙන්න මේ ක්‍රියාකාරකම් අංක 1 ෂර්ට් පාඩු ඔන්රාමිල් උල්ල ක්‍රියාකාරකම් අංක 1 තියෙන දේවල් වලින් අපි මේ හිස්තැන් ටික පුරවන්න තමයි යන්නේ හරි අවබෝධයෙන් මගේ දූල පුතාලා හොඳ දරුවෝ වගේ දැන් පාඩමේ මාතෘකාව ලියලා නේද තියෙන්නේ පාඩමේ මාතෘකාව ලියලා නැත්නම් පාඩමේ මාතෘකාව ලියලා ගන්න අටවසරට වෙනම පොතක් තියෙනවානේ ඒක දන්නවනේ ඔයාලා ඉතින් පාඩම් මාතෘකාව ලියලා මෙන්න මේ ක්‍රියාකාරකම් කරන් ඉඳ තියන්න පැහැදිලිද මේ ක්‍රියාකාරකම් කරන් ඉඳ තියලා මගේ පුතේ ෂර්ට් පාඩු නාන්ගාම් කියලා දාලා මේවා මුකුත් ලියන්න ඕනේ නැහැ හොඳද මේව මුකුත් ලියන්න ඕනේ නැහැ මෙන්න මේක ලියාගන්න සිරුවර් දින විලා ඊය එක දාලා ඊළඟට ටග් ගාලා මෙන්න මේ ටික ලියාගන්නකො මෙතන ඉඳන් පටන් අරගෙන හිස්තැන් තියන්න ඕනේ ඒ හිස්තැන් තියලා ලස්සනට ලියන්න හිස්තැන් හතරයි ඉක්මන් කරලා ලියන්න හරි අවබෝධෙන් ලියන්න හේතුව තමයි අපි මේ වෙලාවෙම ඔක හිස්තැන් ටිකක් පුරව ගන්න ඕනේ හරි අවබෝධෙන් වැඩේ කරමු අපි සත්සරණී දැන් දවදි උනේ නිදාගෙන ආ නිදිමත ඉන්නේ ආ සත්සරනේ හරි වැඩි කරා හොඳයි ලස්සනට වැඩේ කරමු ලස්සනට වැඩේ කරා දෙමළ ඉගෙන ගන්න ආසයට මේ කෝස් එකේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ලොකු ප්‍රයෝජනයක් ඒක නිකේ මෙහෙමයි විෂය නිර්දේශ නෙවෙයි යන්නේ ගොඩක් ඇඩ්වාන්ස් පැත්ත. ඒ කියන්නේ උසස් දෙමළ ඇඩ්වාන්ස් තැනි. ඉතින් ඒක සාර්ථකව ඉවර කරන ඇයට අවසානයේදී මම පටන් ගන්නවා ස්පෝකන් ටයිම් ක්ලාස් එකක්. නයිට් ස්පෝකන් ටයිම් ක්ලාස් එකක්. ඉතින් ඒක මාස 4 වුණාට පස්සේ මාර්තු පටන් ගන්නවා පළවෙනි සතියේ. මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි මාස 4ක කාලයක් පැවැත්වෙනවා. ඉතින් ලස්සන වැඩ ටිකක් කර ගන්න පුළුවන්. ලොකු ප්‍රයෝජනයක් ගන්න බලාගෙන අපි වැඩ ටික පටන් ගමු. හරි. කරන්න බලන්න ලබයි ලස්සනට. වැඩේ සර් කොහොමද යන්නේ ඇස බලන් ඉන්නවල වැඩ කරන විදිය. ලස්සනට වැඩ කරා. හේතුව මෙතන මට ටග් ගාලා තේරුම් කියලා දීලා ඒක කරලා දෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි දෙමළ කියලා කියනවා. ඕකයි වරද පුතේ. ඉස්කෝලේ දිහා බැලුවොත් කරන්නේ මොකනේ? තේරුම් ටික ඔහේ කියලා දෙනවා. ටින්ජ මොකක් හරි පොතක ලියාගෙන එනවා. නැත්නම් මොකක් හරි මාස්ටර් ගයිඩ් හරි පොතක් හරි බලා ගන්නවා. නැත්නම් ජාවා අංශයේ තේරුම් වලින් පොතක් බලා ගන්නවා. නැත්නම් අපේ මේ යෝගරාජසගේ පොතක් බලා ගන්න ඔහේ තේරුම් ටික දෙනවා. එහෙම නෙවෙයි. භාෂා ඉගෙන ගන්න ඕන වෙන විදියක් තියෙනවා. දැන් ඔබට පැහැදිලි කොඩිතුවක් උස භාෂාව පොඩු ගන්න විදිය. ඉතින් මගේ පුතේ ඒක හදා ගන්න නම් භාෂාව කියන දේ දෙමළ අකුරක් ලියන්නත් හැකියාවක් තියෙනවා. ඒක අනිවාර්යෙන් පිළිගන්න දෙයක්. දෙමළ අකුරක් ලියන්නත් හැකියාවක් තියෙනවා. එහෙම නැතුව කිසිම දරුවෙක්ට පුතේ කිසිම දරුවෙක්ට වැඩි දියුණු කරගන්න බෑ. ඒක කියන්න දෙයක් නැහැ. ඒ නිසා හොඳ අවබෝධින් ලස්සනට වැඩේ කරන්න. ලස්සනට ඉගෙන ගන්න. ඒක තමයි වෙන්නේ. ලස්සනට කරන්න වැඩේ.
හොඳයි නියමයි ලස්සනට වැඩේ කරා ලස්සනට වැඩේ කරමු පුතේ හරි අවබෝධයෙන් එතකොට සර් එක්කම හිස්පැනටික් ප්‍රෝ කරන්න පුළුවන් ඔයාලට ලේසියෙන්ද සර් හැම දෙයක්ම දෙනවනේ කිසි දෙයකට පාවෙන්න දෙයක් නැහැ අනිත් දේ තමයි දැන් ගොඩාක් දරෝ කියපු දෙයක් තමයි සර් සිග්නල් ප්‍රශ්න තියෙනවා බෝඩ් එකේ ලියන දේවල් පේන්නේ නැහැ සමහර අයට ඒ ප්‍රශ්නේ ඉතින් ඒකට විකල්පයක් විදියට තමයි කිසිම දරුවෙක්ට කිසිම වෙලාවක පාඩුවක් නොවෙන්න කරන වැඩක් තමයි මේක ඉතින් ඔයාලට අතින් ලියවන්නෙත් ඒකයි පුතේ වැදගත් ඉතාමත්ම මේ බලන්න ඊළඟට තියෙනවා අපිට ආරාධනා පත්‍රයක් බලන්න මේ වගේ දේවල් දෙමළ භාෂාවක් තුල තියෙනවා කියලා කියන්නේ ලේසි සෙල්ලමක්ද ලේසි නෑ ලොකු ප්‍රයෝජනයක් ගන්න ඕන වැඩක් ඒක නිසා හරි අවබෝධයෙන් වැඩ කරන්න නියමයි අස්සන වැඩක් කරමු අපි හරි අවබෝධයෙන් වැඩේ කරා ලස්සනට කරන්න පුතේ කලබල නෑ අපිට තා ඉවර කරන්න තියෙන්නේ පාඩම් දෙකක් වගේ අටවසර ඉතින් මේක ඉවර කරගන්න එක පුංචි වෙලාවක් යන්නේ කරන්න බලන්න හරි අවබෝධයෙන් මම දරුව හතර දෙන්නට චාන්ස් එකක් දෙනවා පළවෙනි හිස්තැනට එන්න ඕන මොකද්ද දෙවෙනි හිස්තැනට එන්න ඕන මොකද්ද තුන්වෙනි හිස්තැනට එන්න ඕන මොකද්ද හතරවෙනි හිස්තැනට එන්න ඕන මොකද්ද කියලා මම ඔයාලා දරුව හතර දෙනෙක්ගෙන් අහනවා පළවෙනි අවස්ථාව මම දෙන්නේ මිහිදිනීට හරිද දෙවෙනි අවස්ථාව මම දෙන්නේ දැන් කැම ඔෆ් කරන්න එපා හොඳද හේතුව මේ දැන් ප්‍රශ්නයක් අහනවා කිව්වට පස්සේ කැම ඔෆ් කරනවනේ මම දන්නවා දෙවනි අවස්ථාව මම දෙනවා ඖෂධීට ඖෂධීට තුන්වෙනි අවස්ථාව මම දෙනවා අපේ තිහාරටයි හතරවෙනි අවස්ථාව දෙනවා නිහාරට ඔන්න හතර දෙක පුළුවන් විදිහට කියමු බය වෙන්න එපා පුළුවන් විදිහට කියමු බය වෙන්න එපා පුළුවන් විදිහට අපි කියමු වැඩේ කරමු දැන්ම කතා කරන්නේ පිටු ටික හොයන්න කැමරේ එක ඔන් කරගත්ත ඉක්මනටනේ ඔව් සෝරි ඔෆ් කරගත්ත ඉක්මනටම ඔව් සෝරි ආ ඉන්නවනේ මම ඉතින් දුවල කියලා ප්‍රශ්නයක් අහපු ගමන් දුවනවා ගැත්තිය अडमगा දෙමාපියන්ට තමයි කෝල් කරන්නේ අනිවාර්යෙන්ම ෂුව ඒක නිසා මේ කෝස් එකට සම්බන්ධ වෙනා නම් අනිවාර්යෙන්ම ලස්සන්ට මට වැඩ වෙන්න ඕන මාස 4ද ඒ නිසා මේ ඒක ලස්සන්ට කරගන්න නැත්නම් අපරාදේ නැත්නම් ඉතින් හැමදාම අම්මගෙන් තාත්තගෙන් ගුටි ගන්න තමයි වෙන්නේ වොයිස් යවන්න නැද්ද වොයිස් යවන්න නැද්ද කියා හරිද ඒක නිසා මේ දැනුම් අහන්න ඕනේ නැහැනේ වැඩේ කරන්න ඉක්කොන් පාඩම් ඉවර කරන්න පුළුවන් පාඩම් ඉවර කරන්න පුංචි වෙලාවක් යන්නේ ඒක එහිම හවුන්නේ භාෂාවක් ඉගෙන භාෂාව ඔක්කොමයි වෙලා තින්නේ ඉස්කෝලවල ඔහේ එනවා තේරුම් ටික දෙනවා ඔහේ යනවා එච්චරයි භාෂාව හදන්න බැහැ එහෙම ලස්සනයි තව ඉදිරියට තියෙනවා ලස්සන ලස්සන දේවල් වෛද්‍යවරයෙක් එක්ක සිදුවන සංවාද නියමයි දෙමළ කියලා කියන්නේ ඒ වගේ ලස්සන භාෂාවක් ඒක ඉගෙන ගන්න ඕන ලස්සන රසවින් ඉන්න ඕන රස විඳින්න ඕන ඉගෙන ගන්න දෙමළ භාෂාව හරි අවබෝධයෙන් කරන්න කලබල නෑ මට. ඔයාලට තව ලේසි කළා ඉන්ස්ට්‍රක්ෂන් මුකුත් ලියවන්නේ නෑ. මගේ ෆිසිකල් පන්ති වලත් එහෙම. අනිත් දේ තමයි පෙරී දෙයියේ නෙමෙයි පෙරී දාම්ම කෙනෙක් මට කෝල් එකක් දුන්නා. මේ පන්ති නෙවෙයි. හත වසරේ පන්ති. ඒ කියන්නේ ඊයේ තිබ්බ පන්ති.
ඒ දෙමාපිය ඒ අම්මා මගෙන් අහපු දෙයක් තමයි කොඩි තුවක්කස ෆිසිකල් පන්ති වල කරන දේවල් ද අහනවා මේ පන්තියෙත් කරන්න මේ අහපු දේ මං කියන්නේ ඊට පස්සේ මම කිව්වා ඔව් ඊට පස්සේ ඒ අම්මා කියනවා මේ සර් ෆිසිකල් පන්ති වල කරන විදියටම අපේ පන්ති වල කරනවා නම් සර් ගොඩාක් ස්තුතියි එහෙම කරා තමන් කිව්වා කිසිම අවස්ථාවක් දැන් ඔයාලටත් එහෙමයි පුතේ මගේ ෆිසිකල් පන්ති වලත් මේ යන්නේ මේ මට්ටම මෙතනින් එහා කිසිම දෙයක් වැඩිපුර කරන්නේ නැහැ අනිත් දේ තමයි වැඩිපුර කියලා සාමාන්‍යයෙන් ටියුට් ටික දෙනවා එච්චරයි අනිත් දේවල් ඔයාලට ඔයාලට කරන දේවල්ම තමයි එයාට කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ කිසිම දෙයක් අඩුව කරන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න ඉතින් අර ඒ අම්මට තියෙන ප්‍රශ්නය තමයි මම අඩුවෙන් දේවල් කරනවා කියලා ෆිසිකල් පන්තියේ දැන් අනිවම නැහැ ඒ අනිත් දේ තමයි ඒ අම්මා කියනවා ඒ සර් මෙතන මහන්සිය ප්‍රමාණය හොඳටම අපි දකිනවා ඉතින් ඒක නිසා මේ කරනවා වගේම තව ඉදිරියටත් හොඳටම කරන්න පුළුවන් වෙන්න කියලා ඉතින් එහෙම කතා කරා ගොඩක්. ඒකම සතුටුයි ඒක ගැන. කිසිම දෙයකට දුල පුතාලා බය වෙන්න එපා. මගේ ෆිසිකල් පන්ති වල කරන වැඩපිළිවෙලම තමයි මම ඔයාලට කරගෙන යන්නේ. ඉතින් ඔයාලට දැන් මේ සිලබස් එක ඉවරුන ගමන් පුතේ දකුණු පළාත් සභාව, බස්නාහිර පළාත් සභාව, වයඹ පළාත් සභාව, උතුරු මැද පළාත් සභාව, ඔය පළාත් සභා ටිකේ ප්‍රශ්න පත්‍ර ටික අපි පුළුවන් විදිහට සාකච්ඡා කරමු. බැරි වුණොත් අපි ඉතින් 9 වසරේදී මේ ටික සාකච්ඡා කරන්න ගමු 9 වසරට අදාළව. හේතුව තමයි කාලය වැදගත් වෙනවනේ අපිට. දැන් අදින් sorry පෙබරවාරි මාසේ 3 වෙනි සතිය. ලබන සතියෙන් මේ මාසෙත් ඉවරයි. එතකොට මාර්තු. එතකොට අපි ඒ වෙද්දි පුළුවන් තරම් පාඩම් ප්‍රමාණයක් ඉවර කරගන්න බලන්න ඕන 8 වසරේ. 8 තව පාඩම් දෙකක් වගේ තියෙනවා මට මතක විදිහට එන දూరు තියෙන පාඩමයි තාමත් හරි පාඩමක් තියෙනවා. ඒකත් එක්ක. ඉතින් අපිට මේ මිහිදිනි අපිට එන දూరు පාඩම විතරද තියෙන්නේ? අපුතේ අපිට නදූර් පාඩම් විතරයි ඒක විතරයි නේද ඔව් ඒක විතරයි සර් ඒක විතරයි තියෙන එහෙනම් අපිට එක පාඩමයි තියෙන්නේ මේ පාඩම පොඩ්ඩක් දිග පාඩමක් ඉතින් ඒක කරගෙන ඉන්ට ගියාට පස්සේ ප්‍රශ්නයක් නැහැ ඒ නිසා බය වෙන්න එපා කිසි දෙයකට හොඳද ඉතින් මම අඩු ඒ කියන්නේ දැන් මගේ පන්ති වල කරනවට වඩා අඩුවෙන් ඔයාලට කරනවා නම් කිසිම අවස්ථාවක මෙච්චර දුර එන්න බෑනේ ඒ කියන්නේ කිසි දෙයකට බය වෙන්න එපා හොඳද ගුරු මුස්තියක් තියව ගන්න බෑ ඒ කියන්නේ බය වෙන්න එපා හරි අර නේද තව විනාඩියක් දෙන්න 1 minutes මං කරා මේ ඉවරයි හෑන්ඩ් රේස් එක දාන්නකො පිළිතුරු ඕනේ නැහැ මට මේ පැරග්‍රාෆ් පන්දිහේ කියලා නම් ඇති පැරග්‍රාෆ් එක ලියාගත්තා නම් ඇති මට හෑන්ඩ් රේස් මාක් එක දාන්න බලන්න අපේ දූල පුතාලේ ඉවරයි ලියන් 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 තාම ලියලා ඉවර නැනේ කට්ටිය ලියන් කමන්න ලියන් පුතේ අවබෝධින් වැඩේ කරන් හරි අවබෝධින් හරි අවබෝධින් වැඩේ කරා හරි සාකච්ඡා කරමුද අපි තාම ලියනවද ආ ලියන්න එහෙනම් ලියන්න අම්මෝ වරවනවා
සාකච්ඡා කරන්න හදනකොට දුගුල හොරවනවා. ආයෙත් හොම ලියන් 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 ලියන්. මෙලි ඉවරයි හෑන්ඩ් රයිස් මාක් එක දාන්නකො. ඔයින් ප්‍රශ්නයක් විභාගෙට එන්න පුළුවන්. හොඳද? ඔයින් ප්‍රශ්නයක් එක්සෑම් එකට එන්න පුළුවන්. ඔයින් ප්‍රශ්නයක් විභාගෙට આવොත් ඉතින් හොරවරව තමයි ඉඳ තින්නේ. මොන සර් කියලා තින්නේ. ඒක නිසා දැන්ම සූදානම් වෙන්න. හරි නේද? වෙලාව ඇතියනේ දැන්. දැන් ඇති දැන් ඇති දැන් ඇති. ආ හරි. දැන් වෙලාව ඇති. බලමු අපි. බලන්න. ලියාගමු තේරුම. සිරුවර් දින වෙලා බලන්න ළමා දින උත්සවය. ලියාගන්න තර ගාලා සිරුවර් දින වෙලා ළමා දින උත්සවය. සිරුවර් දින වෙලා ළමා දින උත්සවය. මුලින්ම අපි මේකේ තේරුම බලලා පොඩ්ඩක් අපි ඩිස්කස් කරලා අවසානයේ අපි පිළිතුරු ටික හොයමු. බලන්න පළවෙනි එක බලන්න එමදු පාඩශාලේ සිරුවර් දින විලා ඉඩවලි හිස්තනක් 30 දී ඉඩවලි හිස්තනක් මණික්කු ඉඩවලි හිස්තනක් නඩේයි පෙරුම්. බලන්න ලියාගමු අපි තේරුම. එමදු පාඩශාලේ අපේ පාසලේ හරි අවබෝධෙන් ලියාගන්න අපේ පාසලේ ළමා දින උත්සවය තාමත්ම සරලයි අපේ පාසලේ ළමා දින උත්සවය අපේ පාසලේ ළමා දින උත්සවය තාමත්ම ලේසි අපේ පාසලේ මේවයි කොරතුවක් උසන්න නම් කොහොමත් ලේසි හේතුව තමයි දැන් මේක ගොඩාක් අවුරුදු ගණන් ගන්නවා තියෙනවානේ අපේ දරුවන්ට ඉතින් ඒක නිසා බැග් ගොඩාක් එකට ගන්නලා තියෙනවා ඉතින් ඒක නිසා ඒක අපිට ලේසි ඔයාලට නමුත් අහු වෙන පළවෙනි මතාවනේ එතකොට ඉතින් මගේ පුතේ ඒවා හදා ගන්න අපි මේවා එක්සර්සයිස් කරන්න ඕන දැන් මුලින් අපි අධ්‍යාපනය ලබද්දී අපි ඔයාලා වගේ පාසල් අවදි ඉගෙන ගනිද්දි පුතේ අපි ආකෝ පිළිබඳව යෙදුණා ඉතින් ඒක නිසා තමයි අපි බුදුන් සරණින් ඔයාලට ඇවිල්ලා මෙහෙම ගන්නන්නේ බුදුවරු විදියට ඉතින් පුතේ ඔබටත් ඔබේ අනාගතය පිළිබඳව හදා ගන්න තියෙන එක අවස්ථාවක් තමයි යෙදෙන එක. වර්තමානයේ යෙදෙන තරමට තමයි ඔබේ අනාගතය කොච්චර දුරකට යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. අර කතාවක් තියෙන්නේ. මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වුණොත් හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙනවා කියලා. අහලා තියෙනවනේ කතාව. ඉතින් ඒක නිසා දැම්ම ඉඳන් ජීවිතය ගැන හිතලා වැඩ කරන්න ලස්සන ගමනක් යන්න පුළුවන්. ඔයාලගේ හොඳට කියන්නේ. ඒ නිසා හොඳට වැඩ කරමු. අපේ පාසලේ ළමා දින උත්සවය එමදු පාඩශාලේ සිරුවර් දින විලා අපේ පාසලේ ළමා දින උත්සවය ඔන්න නියමයි පළවෙනි හිස්තැනට දාගමු අපි පිළිතුර මෙන්න මේක තාමත්ම ලේසි අපි දාගමු මෙන්න මේ කඩන්ද කියන එක අයින් කළා ඔක්තෝබර් මුදලාම් මෙන්න මේක දාගන්න හරි අවබෝධින් සර් රවුම් කරන එක දාගන්න පළවෙනි ඉස්තැනට මම ඔයාලගෙන් අහන්නේ සර් කතා කරන්න. එතකොට ලේසිම නැත්තම් වෙලාව අපරාදනේ. පළවෙනි ඉස්තැනට එන්න ඕන මෙන්න මේක. ඔක්තෝබර් මුදලාම් හරිම ලේසි. tag ගාලා දාගන්න පළවෙනි ඉස්තැනට එන්න ඕන ඒක. නිහාරා ඇහෙනවද ඇහෙනවද ඔයාලා ඔය තුන් දෙනා ට්වින්ස්ලද නෑ නෑ එහෙනම් එන්න මායි අප්පයි ට්වින්ස්ලා මේ අර ගෙවල් ළඟ ඉන්නේ ආ එතකොට තිහාරා නිහාරා එහෙමද නේම් දෙක ආ එතකොට අපේ මේ පුතාගේ නම මොකද්ද පසින්දු සර් ආ පසින්දු හරි පුතේ හරි තිහාරා උඟ ලූරේද තිහාරා අනේ ගම කියන්නකො ගම කොහෙද ඔන්න සිංහලෙන් කියුවා අම්පාර අම්පාරා උඟ පාඩශාලින් පෙර අම්ගාමිනී මහා විද්‍යාලය තුන් දෙනාම එකම ඉස්කෝලේද යන්නේ
ඔව් සර්. ආ හොඳයි. හොඳයි පුතේ. හොඳයි. ලස්සන වැඩ ටික කරන්න හොඳයි. මං හිතේ තුන් දෙනාම ටොයිස්ල කියලා. දැනින් නැත්තයි නම් විතරයි. හරි. බලමු අපි. පළවෙනි හිස්තැනට එන්න ඕන ඔක්තෝබර් යුදලාම්. ඊට පස්සේ බලන්න තේරුම අපේ පාසලේ ළමා දින උත්සවය ඔක්තෝබර් පළමු දින ඔන්න ඔක්තෝබර් 30 කියන්නේ දින ඔක්තෝබර් පළමු දින බලන්න දෙවෙනි හිස්තැනට එන්න ඕන මෙන්න මේක ලියාගන්න මේ විදියටම කාලෙයි පත්තු ලියාගන්න හරි අවබෝධයි කාලෙයි පත්තු කාලෙයි පත්තු ලේසි ඔය හැමතැනම පෙන්නනවා ප්‍රයෝජනේ ගාව උඩරිම කාලෙයි පත්තු අපි තේරුම් බලමු අවසානයේදී කාලෙයි පත්තු මණික්කු ලියාගන්න ලියා කලබල නැහැ කාලෙයි පත්තු මණික්කු කාලෙයි පත්තු මණික්කු காலை 10 மணிக்கு காலை 10 மணிக்கு காலை 10 மணிக்கு காலை 10 மணிக்கு බලන්න පුතේ මෙතන හිස්තැනට ලියාගන්න තාමත්ම ලේසි මෙන්න මේකේ විදිහටම ලියාගන්න විග්නේශ්වර විද්‍යාලයத்தில் තාමත්ම සරලයි ලියාගන්න තුන්වෙනි හිස්තැනට මේකේ විදිහටම බලන්න දෙමළ කොච්චර ලේසිද බලන්න ඔයාලා හිතන්නේ නැති දෙයින් අපිට ලොකු වැඩ ටිකක් කරගන්න පුළුවන් නේ පුතේ මම ඔය හදලා දෙන්න තාම ආරම්භය විතරයිනේ ප්‍රතිඵල හදන්න පටවල නොහොඳ බැච් එකක් හදා හදාගන්න ඉතින් ලස්සන වැඩ ටිකක් කරමු හොඳයි ලස්සනට වැඩේ කරා තුන්වෙනි කර ලියා ගන්න විශ්නේශ්වර විද්‍යාලයති ඊළඟට හතරවෙනි sorry නඩේ පෙරුම් අපි තේරුම් ටික බලමු අවසානයේ ඉව් විලාවිල් පිරදම අධිපියාහ හරිම ලේසි හරිම නියමයි පට්ට නියමයි කොටුවක් උසගෙන දෙමළ කියලා ලියා ගන්න හතරවෙනි හිස්තැනට මෙන්න මේක අධිපර් ශ්‍රීදරන් හරිම නියමයි පට්ට නියමයි මං කරමු අධිපර් ශ්‍රීදරන් හතරවෙනි හිස්තැනට ලියා ගන්න හරි අවබෝධයෙන් වැඩේ කරා ලේසි හරි ඔන්න ඔය විදියට තමයි ඉස්තන් හතර පුර වෙන්න ඕන දැන් අපි ඉස්තන් හතර පිරවිල ඉවරයි අපි දැන් යන්න හදන්නේ ඕවට ගැලපෙන තේරුම් ටිකට අදාළව වැඩේ කරගන්න. බලමු අපි සිරුවර්තින විලා ළමා දින උත්සවය බලන්න
එමතු පාඩශාලයේ සිරුවර දින විලා ඔක්තෝබර් මුදලාම් 30දී කාලය 10 මණිකෝ විෂ්ණු විග්නේශ්වර විද්‍යාලයේ නඩේතරම් ඉව් විලාවිල් පිරදම අදිපියාහ අදිපර් ශ්‍රීදරන් කලන්දු සිරප්පිපාර් உங்கள் அனைவரையும் வருவ வருவ என அன்புடன் அழைக்கின்றோம் தாமத்த சரளை மணிபுத்தே அப்படி ஹரி விதியட்ட தேருமட்ட ஜம் அப்பே பாசலே பன்சலே நினை அப்பே பாசலே லமாதின உற்சவய ஹரி அவபோதில்லையாகன்ன அப்பே பாசலே லமாதின உற்சவய ஒக்டோம்பர் பலமு தின தாமத்மலேசி ஒக்டோம்பர் பலமுதின உதேசன தஹயட்ட விக்னேஸ்வர வித்யாலயத்தில் நடைபெறும் விக்னேஸ்வர வித்யாலயத்தில் விக்னேஸ்வரா வித்யாலயேதி பவத்வை விக்னேஸ்வரா வித்யாலயேதி பவத்வை விக்னேஸ்வரா வித்யாலயேதி பவத்வை விக்னேஸ்வரா வித்யாலயேதி பவத்வை பல நீலங்கட்ட இவ் விழாவில் பிரதம அதிதியாக மே உற்சவையே பிரதான ஆராதிதையாலெஸ் ஹரியாவோதிங்கன்ன மே உற்சவையே பிரதான பிரதம அதிதியாக பிரதான ஆராதிதையாலெஸ் மே உற்சவையே பிரதான ஆராதிதையாலெஸ் மே உற்சவையே பிரதான ஆராதிதையாலெஸ் கொடித்து வாக்குச சகபாகி வே ஏகத் லியனோ ஆ ஏகத் லியனோ கட்டி பலன் நிதி மதே இன்ன சவஹராய ஐயோ ஐயோ மே உற்சவையே பிரதான ஆராதிதையாலெஸ் விதுஹல்பதி த சீதரன் மகதா අපි කලින් හිස්තැන් පුරවලනේ තියෙන්නේ දැන් දින තේරුම ලියාගන්න ත ශීදරන් මහතා කලන්දු සහභාගීනි සිරප්පිපාර් අලංකාර කරයි අලංකාර කරයි අලංකාර කරයි அலங்கார கரை அலங்கார கரை அலங்கார கரை அலங்கார கரை ஹர் பலன் அந்திம அடுத்த வாக்கியம் பாருங்கள் உங்கள் அனைவரையும் வருவ வருவ என அன்புடன் அழைக்கின்றோம் உங்கள் அனைவரையும் ஒப்ப ஹரியா போதிங்க ஒப்ப அனைவரையும் சியலூம வெனாட்ட ஒப்ப சியலூம வெனாட்ட ஒப்ப சியலூம வெனாட்ட ஒப்ப சியலூம வெனாட்ட
ඔබ සියලුම දෙනාට ඔබ සියලුම දෙනාට ඔබ සියලුම දෙනාට වරුහ වරුහ එන අනුගුණ අලෙකින්රෝම් පැමිණෙන ලෙස ඔබ සියලුම දෙනාට පැමිණෙන ලෙස පැමිණෙන ලෙස පැමිණෙන ලෙස පැමිණෙන ලෙස පැමිණෙන ලෙස අනුගුණ අලෙකින්රෝම් ආදරයෙන් ඇරයුම් කරමු ආදරයෙන් ඇරයුම් කරමු අලෙකින්රෝම් ආරාධනා කරමු ඇරයුම් කරමු හරිම නේද ලස්සනට ලියාගන්න ඇරයුම් කරමු ඔයාලට වචනයක් කියලා මම බලන්නේ ඔයාලා වැඩ කරන විදිය කොහොමද දැනට බලාගෙන ඉන්නවා අර තුන්සලා දෙන්න අර පසිනුයි ලස්සනට වැඩ කරනවා ඉතාලු දෙන්න ඒ දෙන්න ඒ තුන් දෙනා දිහා තමයි මෙච්චර බලන්නේ ඔයාලට වචනයක් කියලා ලියන විදිය ඇත්තටම හොඳයි ඒක තමයි වෙන්න ඕනේ අනිත් පැත්ත මේ මම එකයි කියන්නේ කැමයි කොන් කරගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා ඒතර මට ඔයාලා වැඩ කරන දිහා බලන්න පුළුවන් අනුකාරුමක් කියන්න පුළුවන් ඉතින් අර දරුව තුන් දෙනා ඇත්තටම හොඳයි මම ඒක ඇහුවේ දැන් තුන් දෙනාම තුන්සලා දෙන්න ඒතෝ විදිහට වැඩ කරනවා ඒක කියන සතුටු වෙනවා හොඳයි බලන්න අවසානයේදී විලා ඒට් පර්ට් කුලෝ ලියා ගන්න උත්සව සංවිධායක කමිටුව උත්සව සංවිධායක කමිටුව උත්සව සංවිධායක කමිටුව සරි ඒක හරි එහෙනම් ඔන්න ඔය ප්‍රශ්නයක් විභාග එක්සෑම් එකට දෙන්න පුළුවන් පුතේ හිස්තැන් වලට ගැලපෙන විදිහට පුරවන්න ඉතින් ඒවට පුරු වෙන්න ඕන හරි ඔන්න පුතේ ඕ ලෙවල් ප්‍රශ්නයක් පුතේ ඔබත් එක්ක වැඩ කරන කොළඹ කුස එක ශ්‍රේණියෙන් ඉඳන් රාජ්‍ය සේවක දක්වා පන්ති කරන ගුරුවරයෙක්. ඒ වගේම තමයි ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන කෙනෙක්. ඉතින් මගේ සාමාන්‍ය පෙළ මේ අවුරුද්දේ ඔක්කොම ලියනවා ළමයි 123 මේ මාසේ. ඉතින් ඔය 123 ේ දරුවන්ටම මේ විදිහ ඔය නිර්මාණශීලී ප්‍රශ්නය කියන දේ ඇත්තටම දැන් ගුරු වෙලා ඉවරයි. හේතුව තමයි සර් නිර්මාණශීලී ප්‍රශ්න ගොඩ ආත් මේ දරුවන්ට කරවලා තියෙනවා. ඉතින් ඔයාලත් යම්කිසි දවසක 9 අවුරුදු දැන් 9 වසරේ ඉතින් ලබන අවුරුදු 10 යන ආරේ කාණ්ඩ විෂයක් තෝරගන්න ඕන. ඉතින් පළවෙනි කාණ්ඩ විෂයයට දෙමළ කියලා කියන්නේ වැදගත්ම සබ්ජෙක්ට් එකක් අනිත් සබ්ජෙක්ට් එක බලද්දි. ඉතින් ඒ විෂයේ තියෙන වැදගත්කම ඔයාලට දැම්ම තේරෙන්නේ නැහැ. ජොබ් එකට ගියාට පස්සේ ඉන්ටර්ව් බෝඩ් එකේ පැමිණ කරලා තියෙනවා නම් පුතේ ඉන්ටර්ව් බෝඩ් එකෙන් වෙනම එක්ස්ට්‍රා පොයින්ට් හම්බ වෙනවා ඔබට. ඉතින් ඕකයි තියෙන නිහඬ විෂයක් මේක. නිහඬව නිහඬව තමන්ගේ ජීවිතයට පාර හදන එක විශේෂයක් පවතින නම් ඒක තමයි තමිල් මොලේ. ඒ කියන්නේ මගේ විෂය. ඉදු වෙනදු ඒක මගේ විෂයද විෂයක්. ඒක නිසා මම ඒකයි කියන්නේ. දෙමළ භාෂාව කියලා කියන්නේ අතරම දැන් මගේ ජීවිතය වගේ. ඉතින් ඒ ජීවිතය වගේ විෂයට මම ගොඩක් ආදරෙයි. ඒකට අර මමත් එක වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ විෂයට ආදරේ භාෂාවට ආදරේ ගුරුවරයා කියන විදිහට වැඩ කරන ගුරුවරට ආදරේ කෙනෙකුට විතරයි. ඉතින් ඒක දැන්ම තේරෙන්නේ නැහැ. 10ට ආවට පස්සේ තමයි තේරෙන්නේ පුතේ. ඒකක් යන එක ලේසි වැඩක්. නමුත් කියන විදියට වැඩ නොකරොත් ඒක තරම් අමාරු වැඩක් තවත් නැහැ. බොරු කියන්න ඕනේ නැහැනේ. භාෂාව අමාරුයි. භාෂාව හදාගන්න ඉතින් සර් ඉන්නවා හදලා දෙනවා. ඉතින් ඒක කියන විදියට වැඩ කරන එක ඔබ යොදා ගන්න ක්‍රමයේ මත තමයි තීරණය වෙන්නේ. ඒකකට යන්න පුළුවන් හොඳම විෂයක් තමන්ගේ ජීවිතේ නිහඬව ජීවිතයට උදව් කරන එකම සබ්ජෙක්ට් එකක් පවතින නම් ඒක තමයි දෙමළ භාෂාව කියලා කියන්නේ. ඉතින් මම එච්චරයි කියන්නේ මම දන්නවා. මෙතනින් එහුවොත් ළමයි अनिवार्यमती निर्माणशील प्रश्न करमे අර නමේ ඉන්නේ නමේ ඉන්න දූල පුතාලා කියලා කියන්නේ අනිවාර්යෙන් මේ වට දැන් මුළු විය යුතුයි. හරි බලන්නකෝ හරි අවබෝධයෙන් බලමු. ක්‍රියාකාරකම් අංක 5.
බලන්න ආසිරියරි නුදවියුදින් පින්වරුම් අලෙයි පිදලෙයි සෙවිමඩුපෝම් වාසිපෝම් ලියාගමු ගුරුතුමාගේ උදව් ඇතිව 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 පහත සඳහන් ගුරුතුමාගේ උදව් ඇතිව පහත සඳහන් ආරාධනා පත්‍රයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව පහත සඳහන් ආරාධනා පත්‍රයට සවන් දෙමු ආරාධනා පත්‍රයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව පහත සඳහන් ආරාධනා පත්‍රයට සවන් දෙමු සවන් දෙමු වාසිපෝම් කියවමු වාසිපෝම් කියවමු වාසිපෝම් කියවමු හරි තාමත්ම සරලයි අපි ඉක්මනට බලමු හරි අවබෝධයෙන් බලන්න සිරුවර් දින විලාලිය ගන්න ළමා දින උත්සවය හරිම නියමයි ලියාගන්න ළමා දින උත්සවය මෙහෙමයි ෆිසිකල් ක්ලාස් එක නම් මම මේක අනිවාර්යයෙන්ම ඔයාලගේ අතින් ලියවනවා හරිද පොතේ වෙන්නම ලියවනවා නමුත් මම මෙතන එහෙම කරන්න යන්නේ නැහැ හේතුව ඔන්ලයින් නිසා පොඩක් අමාරු වෙන එක අපිට යොදා ගන්න කාලය. ඉතින් ඒක නිසා මම ෆිසිකල් පන්ති එක නම් මේක වෙනම ලියවනවා. නමුත් මෙතන මම ලියවන්න ගන්නෙ නැහැ කාලය අපිට වැදගත් නිසා. සිරුවර් පිනවිලා ළමා දින උත්සවය. ලියාගමු විග්නේශ්වරා කල්ලූරි කණ්ඩේ ලියාගන්න විග්නේශ්වරා විද්‍යාලය මහනුවර. සර් පේලියෙන් පේලිය කියන්නේ මේ මේවා නම් එච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි. හරිද? ම ඇලිරක් මා. නේද? ම ඇලිරක් මා ම ඇලිරක් පිටිනේ හරිද මා කියන්නේ පිටිනේ ම ඇලිරක් මා විග්නේශ්වරා විද්‍යාලය මහනුවර විග්නේශ්වරා විද්‍යාලය මහනුවර මේසි හරිම නියමයි පට්ට නියමයි විග්නේශ්වරා විද්‍යාලය මහනුවර බලන්න ඊළඟ වචනේ තිරු තිරුමදි සෙල්වන් සෙල්වි පුතේ මේ තියෙන්නේ ඔයාලට සාමාන්‍යයෙන් දැනගන්න මේ වගේ දෙයක් නම් ඇත්තටම ප්‍රායෝගික නෑනේ ඔයාලට ඔයාලා සාමාන්‍යයෙන් දන්න ඔයාලා ගෙදරට දෙනවා වෙඩින් ඉන්විටේෂන්ස් ඒ කියන්නේ මගුල් ගෙවල් සඳහා ආරාධනා පත්‍ර ඉතින් ඒ වගේ තියෙනවා නේද තියෙනව නේද මයා නිය මෙනවිය අනිත් වගේ වචන අන්න ඒ වගේ තමයි මෙතනත් තියෙන්නේ තිරු තිරුමදි සෙල්වන් සෙල්වි ඉතින් මේවා වැඩි හිතන්න යන්න එපා පුතේ මට මේක තේරුම දෙන්න පුළුවන් නමුත් එහෙම වුණොත් ඔයාලා පටලව ගන්නවා ඒක නිසා මම මේක තේරුම මුකුත් දෙන්න යන්නේ නැහැ හේතුව තමයි ඔතන මෙහෙම හිතන්නකෝ මයා නිය ගරු අතිගරු අන්න ඒ වගේ තියෙන මීනින් එකක් කියන්නේ තිරු තිරුමදි සෙල්වන් සෙල්වි ඉතින් ඒක වැඩි හිතන්න යන්න එපා හරි බලමු අපි ඉඩම් ස්ථානය ලියාගමු ඉඩම් ස්ථානය ඉඩම් ස්ථානය ෆිසිකල් පන්ති වල ලියවද්දි මම මෙන්න මේක ලියවන්නේ නැතුව ලියවන්නේ. ඒකයි විශේෂත්වය. හේතුව තමයි ඒක ඔයාලට ඇත්තටම වැදගත් දෙයක් නෙමෙයි පුතේ. ඒක නිසා මම ලියවන්නේ නැත්තේ. ඒක නිසා වැඩි හිතන්න එපා ඒක. ඉඩම් ස්ථානය ලියාගන්න ස්ථානය පිරදාන මණ්ඩපම් ප්‍රධාන ශාලාව. ප්‍රධාන ශාලාව. ප්‍රධාන ශාලාව. ප්‍රධාන ශාලාව ප්‍රධාන ශාලාව ප්‍රධාන ශාලාව සරි බලමු ඊළඟට 30 කියන්නේ දිනය මගේ පුතේ 30 කියන්නේ දිනය 30 කියන්නේ දිනය නේරම් කියන්නේ කාලය
නේරම් නේරම් කාලය යගමු නේරම් කියන්නේ කාලය නේරම් කියන්නේ කාලය නේරම් කියන්නේ කාලය මූප මූප එට්ටු මනි මුප්පදු නිමිඩ මුලියා ගන්න පෙරවරු අටයි තිහ ඒ කියන්නේ උත්සවය පටන් ගන්න කීයටද මං අහන්න දරුවෙක්ගෙන් කාගෙන්ද අහන්නේ උත්සවය පටන් ගන්න කීයටද පසුනු කියන බලන්න පසුනු උත්සවය පටන් ගන්න කීයටද මෙතන श्रीधर विदुहल्पति हरि अवबोध विदुहल्पति विदुहल्पति ग श्रीधरन विदुहल्पति क श्रीधरन मया हेम लिया मया देखा तिरु क्या मया लेसी त श्रीधर सॉरी विदुहल्पति क श्रीधरन मया विदुहल्पति क श्रीधरन मया विदुहल्पति क श्रीधरन मया विदुहल्पति क श्रीधरन मया हरिमणियम වැඩ සටහන් විස්තරය වැඩ සටහන් විස්තරය වැඩ සටහන් විස්තරය බලමු මොකද්ද ඔය විස්තරය කියන්නේ කියලා බලන්න පළවෙනි එක හරි මේක මංගල විලක්කේට්‍රල් ලියාගන්න මංගල ප්‍රදීපය දැල්වීම සෝක විග්‍රහ කරලා දෙන්න ලියාගන්න මංගල විලක්කේට්‍රල් මංගල ප්‍රදීපය දැල්වීම හරිම ලේසි පුතේ පුතේ විලක්කු කියන වචනේ ඔබ ඉගෙන ගන්නේ ග්‍රේඩ් 6 වල 4 වෙනි පාඩමේ පඩම් පර්තු පේසුවෝම් ඉරණ්ඩාම් පහදු කියන කොටසේ දැන් මතකත් නැතුව තියවා නේද ඉතින් විලක්කු කියන්නේ පහන ඒට්‍රම් කියන්නේ නගිනවා නැත්තම් දැල්වෙනවා ඒ කියන්නේ යම් කිසි දෙයක පිබිදීම ප්‍රදීපයක් පිබිදීම විලක්කේට්‍රම් හරිම නියමයි පුතේ මංගල විලක්කේට්‍රම් මංගල ප්‍රදීපය දැල්වීම ලියාගන්න පළවෙනි එක මංගල විලක්කේට්‍රල් මංගල ප්‍රදීපය දැල්වීම ඔය වගේ විග්‍රහයක් කරන දෙමළ වෙන දෙමළ පන්තියක් ලංකාවේ කොහේ හරි තියෙනවා නම් ගිහිල්ලා පෙන්නන්න එච්චරයි කියන්නේ කොහොම දේවල් කරන්නේ නැහැ විග්‍රහයක් කරන්නේ නැහැ බලන්න සම්දි වෙන විදිය මංගල විලක්කේට්‍රල් මංගල ප්‍රදීපය දැල්වීම සරි දෙවැනි එක වර වේපු උරේ පිරදීදි පෙර ලියාගමු පිළිගැනීමේ කතාව හරි අවබෝධයෙන් ලියාගන්න පිළිගැනීමේ කතාව පිළිගැනීමේ කතාවනේ හොරද පිළිගැනීමේ කතාව ඒකත් ලියනවා අයියෝ පුදුම ආච්චිල සියලා ඉන්නේ පිළිගැනීමේ කතාව පිළිගැනීමේ කතාව නෙවෙයි පිළිගැනීමේ කතාව පිරදී අධිපර් නියෝජ්‍ය විදුහල්පති පිරදී අධිපර් නියෝජ්‍ය විදුහල්පති පිරදී අධිපර් නියෝජ්‍ය විදුහල්පති
පිරදි අධිපර නියෝජ්‍ය විදුහල්පති බලන්න ඊළඟට මේක හරි මේක හරි මේ වෙනකන් කොලිතුවක්කුස කතා කරපු ටිකේ තේරුම් ටික මේ වෙනකන් ලියාගත්තු දරුවෝ හරියට ලියාගෙන දරුවෝ පොඩ්ඩක් හෑන්ඩ් රයිස් ගන්න හේතුව තමයි එතනින් එහාට යන්න නම් අපි ඉතුරු ටික ඔයාලා මුල් ටික හරියට කෙල්ල දෙන්න ඕනේ ඒක නිසා පොඩ්ඩක් හෑන්ඩ් රයිස් ගන්න මට පොඩ්ඩක් බලා ගන්න ඕනේ හේතුව අනිත් කොටසට යන්න කලින් ඔයාලා ඒක වැඩේ කරගෙනද බලන්න ඕනේ පුතේ विद्यालय सिसुन कलूरी मानवर्गल विद्यालय सिसुन बाला नीलांगट सिरुवर नाटिंग कंगल पेचो सेल्विक जननी तरम आइंपदाम लियागामो लामाइन हरे अवबोधे लियागान लामाई लामाई नाटिंग कंगल राटे एस वागे ये नत्ता राटे एस ये ළමයින් රටේ ඇස්ය ළමයින් රටේ ඇස්ය ළමයින් රටේ ඇස්ය පේචු කියන්නේ පුතේ කතාව පේචු කියන්නේ කතාව පේචු කියන්නේ කතාව जननी जननी शिष्याव पहशेनिय हरि अवबोधेन लिया गन्न लमयिन रटे अस्य कथाव जननी शिष्याव पहशेनिय जननी शिष्याव पहशेनिय जननी शिष्याव पहशेनिय जननी शिष्याव पहश्रेणीय सॉरी संबलम ईलांगट पाडल कियानी गीते पुते तरम आराम मानवर्गल हाय श्रेणीये सिसुन हरि अवबोधेन लियम इक्मंटम गीते हाय श्रेणीये सिसुन कालय रक्कनी वेलाव सोयके वेड करद्दी वेलाव अत्र मान दन्नित ना वेलाव गिहिल्ला गता विनाडी 9යි තියෙන්නේ ඉක්මන් කරමු पाडल गीते हाय श्रेणीये सिसुन हाय श्रेणीये सिसुन सिसुन हाय श्रेणीये सिसुन हाय श्रेणीये सिसुन हरे बलम ईलांगट බලන්න පුතේ එමදු උරිමේ නාඩගම් තරම තාම් මානවර්ගල් ලියා ගන්න අපේ හරි අවබෝධෙන්
උරිමේ අයිතිවාසිකම් කඩමේ කියන්නේ යුතුකම් ඔන්න ඔය වචන දෙක ආත්ම වැදගත් හේතුව තමයි භාෂාවක් වගේම අපේ ජීවිතයට වැදගත් වෙන අයිතිවාසිකම් සහ යුතුකම් කියන වගේ බලන්න එමුදු උරිමේ ලියා ගන්න අපේ අයිතිවාසිකම් නාට්‍ය අට ශ්‍රේණියේ සිසුන් 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 අට ශ්‍රේණියේ සිසුන් අට ශ්‍රේණියේ සිසුන් හරි ඊළඟට බලන්න පුතේ සිරප්පුරේ සිරප්පුරේ නේ හරිද සිරප්පු පොරුවේ නේ සිරප්පුරේ කියලා කියන්නේ විශේෂ කතාව ලියගමු සිරප්පුරේ විශේෂ කතාව සිරප්පුරේ විශේෂ කතාව සිරප්පුරේ විශේෂ කතාව සිරප්පුරේ නෙමෙයි අයියෝ සිරප්පු පොර උරේ නෙමෙයි සර සිරප්පුරේ හර්ෂ විශේෂ කතාව මොකද hina ඉන්න කට්ටිය ආ සිරප්පුරේ කියලා ලියපුවා ඉන්නවා ඒක නිසා තමයි කියන්නේ සිරප්පුර තමයි ඊට පස්සේ කියන්නේ හරිද තේරුම කියන්නේ කොහමද දන්නවද සිරප්පුර කියලා සිරප්පුරේ විශේෂ කතාව ලියාගම් පුතා කළුරිය අධිපර් විද්‍යාලයේ විදුහල්පති විශේෂ කතාව කවුද කරන්නේ විද්‍යාලයේ විදුහල්පති කංගම පොඩ්ඩක් කාලය දැන් අපිට ඉක්මනටම යනවා මොකද කරමු අපි විදුහල්පති විද්‍යාලයේ විදුහල්පති බලන්න ඊළඟට අඩුත්ත සොල් කුළු නඩන මම්මෝ පෙරහැලේ වගේ කුරු නැටුම නේද ආ කුරු නඩනම් කියන්නේ කුරු නැටුම නේද ඒකද අයියෝ වැරදි මොකද කුළු නැටුම නෙමෙයි අර පෙරහැර යන්නේ කුළු කුළු නැටුම්දි ඒක නෙමෙයි කුළු නඩනම් කියලා කියන්නේ පුතේ කණ්ඩායම් නැටුම ලියා ගන්න කුළු නඩනම් කණ්ඩායම් නැටුම නා වෙනවා කට්ටිය hina wen wedi kamata ara api duik inna hina wen wedi kamata ad dekin mehemath paha gannawa kulu nadanam kulu natuma nevey kandayam natuma liya ganna taram taram meela manavargal hatha shreeniye sisun liya ganna kandayam natuma hatha shreeniye sisun ඊළඟට විවාදම් කියන්නේ විවාදය 9 ශ්‍රේණියේ සිසුන් ඉක්මන් කරමු විවාදම් විවාදය 9 ශ්‍රේණියේ සිසුන් 9 ශ්‍රේණියේ සිසුන් විවාදම් විවාදය ලේසි බලන්න කොච්චර ඉක්මන විවාදම් විවාදය දෙරණේ තියෙන විවාදය නෙමෙයි විවාදම් විවාදය 9 ශ්‍රේණියේ සිසුන් බලන්න අන්තිමටම නන්රි උරේයි ස්තුති කතාව विदुहलपति වන් උදවි අධිපර් සහකාර විදුහල්පති ගේට්ටුව මුරකරන විදුහල්පති නෙමෙයි උදවි අධිපර් සහකාර විදුහල්පති උදව්වට ඉන්න විදුහල්පති දැන් ඉස්කෝලේ ගිහිල්ලා සහකාර විදුහල්පතිට කෙලින්ම කියන්නේ උදවි අධිපර් කියලා හොඳට අහගන්න පුළුවන් උදව් කරන අධිපර් හරිද උදවි අධිපර් සරි බලමු අපි ඊළඟට උංගල් අනේවරයෙන් වරුහ වරුහ වෙන වරවේ කිනරෝම් ලියා ගන්න ඔබ සියලුම දෙනාට පැමිණෙන්න යයි ආරාධනා කරමු. ඔතන ආදරයෙන් නෑ පුතේ. ඔතන ආදරයෙන් ආරාධනා කරන්නේ නිකන් තම ආරාධනා කරන්න හරිද? ඔබ සියලුම දෙනාට පැමිණෙන්න කියා ආරාධනා කරමු.
ආරාධනා කරමු. සරි. බලන්න අන්තිමටම විලා ඒත් පාඩු කුළු විනර් ලියා ගන්න උත්සව සංදායක කමිටුව. උත්සව සංවිධායක කමිටුව. හරි. එතකොට ඔය අපි කතා කරේ තාමත්ම ලොකු තාමත්ම වටින තාමත්ම ක්‍රමවත් විදියට ඔයාලත් එක්ක ඔය ආරාධනා පත්‍රය කතා කරා hina වෙවි මම තේරෙනවනේ hina වෙවි තමයි වැඩ ටික කරන්න ඕන භාෂාව ඉගෙන ගන්න ඕන මේ විදියට හරිද ඉතින් එතනින් වැඩ ටික පටන් ගත්තා ඊළඟට අපිට තියෙනවා සොල්ලරි මුහුණු ටික කතා කරන්න බලමු අපි තලයිවර්හල් නායකයෝ පනිප්පාලර් අධ්‍යක්ෂක මෙන්න මේ වචනය ගොඩාක් පුතේ අනුමාන ප්‍රශ්න පත්‍රවල තියෙන වචනයක් හේතුව මේක සාමාන්‍ය පෙළ විභාගයට අහුවෙන්න ප්‍රමාණිත තාමත්ම අඩුයි නමුත් මේක ගොඩාක් අවුරුදු වල අපිට දැන් අනුමාන ප්‍රශ්න පත්‍රවල දකින්න පුළුවන් වචනයක් පනිප්පාලර් කියන වචනය පනිපාලර් නෙවෙයි හරිද පනිපාලර් නෙවෙයි පනිප්පාලර් මොකද ඊළඟට බලන්න තලයිමේයල් ප්‍රධානත්වයෙන් නිහල් කිනිරල් වැඩසටහන් විස්තරය වරවේත් පුරේ පිළිගැනීමේ කතාව උරුමේහල් අයිතිවාසිකම් මෙන්න මේ වචන දෙක පුළුවන් නම් highlight කරලා තියාගන්න අච්චු පොතේ highlight කරන්න බෑ ඒක නිසා මේ කොටු කරලා හරි තියාගන්න සුවන් සුගන්ධිරමාහ නිදහසේ මුඛ්‍ය මානවර්හල් වැදගත් පුද්ගලයන් එම්.පී.ල් අප අතරින් අර කතාවක් තියෙන එම්.පී.ල් උම්මත්තකෙල් නෙවෙයි හරිද උම්මත්තකෙල් නෙවෙයි එම්.පී.ල් නැත්නම් ඒ උම්මත්තකෙල් කියලා තියාගන්නේ එම්.පී.ල් අප අතර හරි එහෙනම් අපි ක්‍රියාකාරකම් අංක 6 ලබන සතිය කතා කරමු හොඳට ගන්න කොට ටික පාඩම් කරගන්න අනිත් දේ තමයි කෝස් එකට සම්බන්ධ වෙන දරුවෝ ඇඩ්වර්ටයිස්මන්ට් එක දුන්න ගමන් ඉක්මනට අපිට ඩිස්ටර් වෙන්න මම ඔයාලට කිව්වා අර තියෙන සිටුේෂන් එක ඉතින් මම කණ්ඩායම් දෙකක් මට කරන්න ඇත්තටම කාලයක් නැහැ ඉතින් ඒ ප්‍රශ්නේ නිසා තමයි මම එක කණ්ඩායමකට දුන්නේ ටයිම් එක එහෙනම් අපි ලබන සතිය හම්බු සියලු දෙනා පරිස්සමින් ඉන්න ඉදසරමයි වණක්කම් ආයුබෝවන් මුල්මණි හෙල්තුනේ පෙරුවන් සරණයි මීන්ඩුම් සම්දිපෝ නැවතත් හමුවෙමු හරි පුතේ